ආයුබෝවන් සම්මා සම්බුදු සරණයි. අදත් මේ ආරඹන්නේ රටේ ලෝකයේ සිදු වූ වැදගත් සිදුවීම් එකට කැටිකොට ඔබ වෙත ගෙනෙන ප්‍රවෘත්ති විකාශය සුසන්දේශය. ශ්‍රීපාද වන්දනා සමය දෙසැම්බර් 3 වනදා ආරම්භයි. දිස්ත්‍රික් හයක නිවාස රැසක් අධි අවධානමක රටට වැඩ කළ විශ්‍රාමිකයන්ගේ දිනය අදයි. හඳට යන්න නාසා සැරසෙයි. උතුරු කොරියාවට එරෙහි අවසන් විසඳුමට ට්‍රම්ප් අර අදි. ශ්‍රීපාද වන්දනා සමය දෙසැම්බර් මස 3 වනදා සිට සැදැහැවතුන්ට පහසුකම් සලසන්නත් වැඩ ඇරඹෙයි. 2017 ශ්‍රීපාද වන්දනා වාරය උඳුව පුරපසළොස්වක පෝ දිනෙන් එනම් දෙසැම්බර් 3 වෙනිදා ආරම්භව 2018 මැයි මසට යෙදෙන වෙසක් පුර පසළොස්වක පෝ දින දක්වා පැවැත්වෙන බව ගෞතම ශ්‍රීපාදස්ථානාධිපති අතිපූජ්‍ය බෙංගමුවේ ධම්මදින නාහිමියෝ පවසති. ඒ අනුව මෙවරද සදාතුක කරඬුව සමන්දේව ප්‍රතිමාව හා දේවාභරණ ඓතිහාසික ශ්‍රීපාදස්ථානය දක්වා වැඩම කරවීමේ රිය පෙරහැර උසස් අයුරින් සිදු කිරීම හා ශ්‍රීපාද වන්දනා සමය තුළ සදහවතුන්ට අවශ්‍ය පහසුකම් සලසා දීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවද උන්වහන්සේ පැවසූහ. දෙසැම්බර් පළමු වනදා පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරයේදී පැවැත්වෙන ආගමික වතාවත්වලින් අනතුරුව සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවෙන් පසු දෙවනදා අලුයම පිටත්වන රිය පෙරහැර නල්ලතන්නියට පැමිණීමෙන් අනතුරුව ගෞතම ශ්‍රීපාදස්ථානය දක්වා සදාතුක කරුණුව සමන්දේව ප්‍රතිමාව හා දේවාභරණ වැඩම කරවීමට නියමිතය. දිස්ත්‍රික් 6ක නිවාස රැසක් නායාමේ දැඩි අවධානමක දිස්ත්‍රික් රැසක පිහිටි නිවාස 2264ක් මෙවැනි විට හඳුනාගෙන ඇති බවත් ඒවා නායාමේ අධි අවදානම් කලාපවල පිහිටා තිබෙන බවත් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු අංගවයි. ඒ අනුව කෑගල්ල, කළුතර, රත්නපුර, ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලින් මෙම අවදානම් ස්ථාන හඳුනාගෙන තිබේ. ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායාම් පර්යේෂණ අංශය මධ්‍ය අවදානම් කලාපවල නිවාස 4000කට අධික සංඛ්‍යාවක්ද හඳුනාගෙන ඇති බවද වාර්තා වෙයි. අධි අවදානම් කලාපවල පදිංචි පිරිස වෙනුවෙන් නව නිවාස ඉදිකිරීම සඳහා සුදුසු ස්ථාන හඳුනා ගැනීම ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සිදු කෙරෙන බවද වාර්තා වේ. රටට දැයට අනාගතයට සේවය සපයන විශ්‍රාමගිය විශ්‍රාමිකයන්ගේ ජාතික දිනය අදයි. ජාතික විශ්‍රාමික දිනය අදටයේදී තිබේ. මෙවර ජාතික විශ්‍රාම දින සැමරුම් උළෙල සියලු පළාත් නියෝජනය වන පරිදි දිස්ත්‍රික් ලේකම් කාර්යාල සම්බන්ධීකරණයෙන් පැවැත්වෙන බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සඳහන් කරයි. විශ්‍රාමයට සවියක් යන්න මෙවර එහි තේමාවයි. විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියා පිළිබඳව ආර්ථික හා සමාජීය වශයෙන් යහපත් වන්නා වූ කතිකාවතක් ගොඩනැගීම මෙවර විශ්‍රාම දින සැමරුම් උළෙලේ අරමුණ බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පවසයි. මෙම වසරේ ඔක්තෝබර් මාසයේ අවසන් වන විට විශ්‍රාමික ප්‍රජා වෙනුවෙන් රුපියල් මිලියන 125,744ක මුදලක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් ලබා දී තිබේ. එමෙන්ම සේවා කාලය වසර 10ක් සහ 12ක් නොමැතිව සෙවෙන් ඉවත් කරන ලද ත්‍රිවිධ හමුදා සමාජිකයන් 2424කට මෙවැනි විට ප්‍රතිලාභ ලබා දී ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි. විශ්‍රාමික දැනුමුත්තන්ගෙන් රටට දැයට අනාගතයට වැඩක් ගන්න කාලය එළඹ ඇත. මේ ඒ පිළිබඳව ඔබේ දැනගැනීම පිණිසයි. ඇතුන් ලවාවත් අද්දගන්න බැරි දෙයක් තියෙනවා. ජනවාරි හැටියට නම් ගිය නුවණ. ඒවගේම තවත් දෙයක් තියෙනවා. ඒ තමයි ගෙවිල ගිය අපේ වයස. මොනම ජගතෙකුටවත් බෑ ගෙවිච්ච අපේ වයස නම් ආයේ මොනම විදියකින්වත් ආපස්සට ගන්න. වයසට යන එක යනවාමයි. ඒක තමයි ස්වභාව ධර්මය. අපේ බුදුරජාණන් වහන්සේ ලෝක ධර්මතාවය ගැන ඉතාමත් හොඳින් පැහැදිලි කරලා ජීවිතයේ අනිත්‍ය ගැන හොඳින්ම පහදලා දුන්නේ සිදුහත් කුමරු අවදියේ මහල්ලෙක්, ලෙඩෙක්, මලමිනියක්, පැවිදිරුවක් දැකීමෙන්. ගොඩක් දෙනෙකුට අනිත්‍ය මෙනෙහි වෙන්නේ හැම රැලි වැටිලා
කුණ්ඩෙ ඉදිලා ටික ටික වරු නැති වෙනකොට රස්සාව කරන තැනින් විශ්‍රාම යන දිනය දන්වලා ලියුමක් අතට ආපුවහම තමයි සහසුද්දෙන්ම දැනගන්නේ දැන් නම් ඉතින් වයසට ගියා තමයි කියලා. අනේ ඉතින් 60 පැන්නට පස්සේ අපි කවුරුත් පෙන්ෂන් කාර්යෝ තමයි විශ්‍රාමිකයෝ. අපි තාම නැතත් අන්නේ උදවියගේ දිනේ අද. ඒ කියන්නේ විශ්‍රාමිකයන්ගේ දිනය. රටට ජාතියට රටේ සංවර්ධනයට අනාගත පරපුරට අතිමහත් සේවයක් කරපු ඒ උදවිය විශ්‍රාම සුවයට යොමු කළාට පස්සේ ඉතින් ගොඩක් වෙලාවට ඒ ජේෂ්ඨ පුරවැසියෝ ගැන හරි හමකට හොයලා බලනවාද කියලත් ප්‍රශ්නයක් තියෙනවා. මීට අවුරුදු ගානකට කලින් 55න් විශ්‍රාම යව්වා. දැන් 60න් 2037 වෙද්දී අපේ රටේ 60 පැන්න ජනගහනය 20 ලක්ෂයකින් වැඩි වෙනවා කියන නිසා ඒ වෙනකොට විශ්‍රාම සුවය 65 වෙයිද කියලා දන්නේත් නැහැ. අපේ රටේ සිද්ධ වෙන අවාසනාවන්ත සිද්ධියක් තමයි රටේ අනාගතයට ප්‍රබල වැඩ කොටසක් කරපු වියතුන් උගතුන් විතරක් නෙමෙයි ශ්‍රමිකයන් පවා විශ්‍රාම ගියහම ඒ අයව තම සතේකටවත් ගණන් ගන්නේ නැහැ. හැබැයි දියුණු වෙච්ච දියුණු වෙමින් පවතින ගොඩක් රටවල විශ්‍රාමිකයන්ගෙන් නොසෑහෙන සේවයක් ගන්නවා. ගොඩක් රටවල විශ්‍රාමිකයන් තමන්ගේ දැනුම තමන්ගේ ශ්‍රමය ස්වේච්ඡාවෙන් රට වෙනුවෙන් ලබා දෙනවා. රට තමන්ට විශ්‍රාම වැටුපෙන් කරන උපකාරයට ප්‍රතිඋපකාර දක්වනවා. ඒ වගේම ඒ රටවල පාලකයොත් විශ්‍රාමිකයන්ගෙන් ගන්න පුළුවන් දැනුම උපදෙස් අලුත් පරපුරට නිරන්තරයෙන්ම අරන් දෙනවා. අන්න ඒ සුසංයෝගයෙන් ඒ රටවල් දියුණුවේ හිණිපෙත්තටම නගිනවා. අපි අපේ දැනුමුත්තන් ගෙදර ඉඳෙද්දී වෙනත් රටවල් වලින් මහා ධනස්කන්ධයක් වියදම් කර කර දැනුම ශ්‍රමය කුලියට ගන්නවා. අන්තිමට වෙන්නේ අපේ රට ලෝකෙ අනිත් රටවලින් විශ්‍රාම ගැන්වෙන එකයි. දැනටමත් ඒක වේගෙන එන්නේ අපිට දුවල පැනල වැඩ කරන්න බැරි වයසක් එනවා. ඒක ස්වභාවිකයි. ඒ වුණත් අවුරුදු ගානක් ඒ ක්ෂේත්‍රවල වැඩ කරපු අයට ඒ ක්ෂේත්‍ර ගැන තියෙන දැනුම වියකෙන්නේත් නැහැ, මහලු වෙන්නේත් නැහැ. අන්න ඒ විශ්‍රාමික ජේෂ්ඨ පුරවැසියන් අද දවසේ තියෙන විශ්‍රාමිකයන්ගේ සමරුම් උත්සවවලට ගෙන්න ගන්න එක නෙමෙයි. ඒ දැනුම, ඒ අත්දැකීම් අද පරපුරට දායාද කරලා හෙට පරපුර වෙනුවෙන් දැවැන්ත කාර්යභාරයක් සිද්ධ කරන්න පුළුවන් කියන එක අපි වගකීමෙන් කියනවා. ඒක කළ යුතුම දෙයක්. විශ්‍රාමිකයා අනේ වයසයි, දැන් ඉතින් පෙන්ෂන්නේ මොනා කරන්නද, ආණ්ඩුවෙන් දෙන පෙන්ෂන් පඩිය අරගෙන ඔය පිනක් දහමත් කරගෙන ඉන්න කියන එක තමයි සමාජ මතය වෙලා තියෙන්නේ. ඇත්ත වයස තමයි. සමහරක් කියන විදියට ආණ්ඩුවෙන් දෙන්නේ පින් පඩියක් කියලා හිතන්න එපා. තමන් ඉගෙන ගත්ත දුක් මහන්සි වෙලා ලබාගත්ත දැනුම පිටරටකට දෙන්නේ නැතිව තමන්ගේ රටට පුද කරලා රටට ජාතියට අනාගතයට සේවයක් කරලා මිසක් නිකම්ම නිකන් නිකමුන් විදිහට ඉඳලා නෙවෙයි. අන්න ඒකත් ඔය අපේ විශ්‍රාමිකයන්ට පාච්චාල් කරලා කතා කරන සමහරක් ඉතාම හොඳින් දැනගන්න ඕනේ. ඒ නිසා අපි රටක් හැටියට විශ්‍රාමිකයා ජේෂ්ඨ පුරවැසියා 60න් ගෙදර යවලා ජීවිතේ ඉතිරි කාලේ ඔන්න ඔහේ ගෙවල දාපු දෙන් කියලා පැත්තකට කරලා තියෙනවද? එහෙම නැත්නම් විශ්‍රාමික බලකායනුත් රටේ ඉදිරි අනාගතයට වැඩදායි ඵලදායි සේවයක් ලබා ගන්නවද? තීරණයත් පාලනයත් අදවත් මේ විශ්‍රාමිකයන්ගේ දිනේදිවත් ඒ ගැන හිතලා බැලුවොත් හොඳයි නේද? ඔබේ දැනගැනීම පිණිසයි. මහනුවර මහයියාවට නාගරික නිවාස ව්‍යාපෘතියක් නිර්මාණය වෙයි. මහනුවර මහනගර සභා බල ප්‍රදේශයේ අක්කර 12ක පමණ භූමි ප්‍රදේශයක විසිරි පවතින මහයියාව ජනාවාසයේ ජීවත් වන පවුල් 1220කට පමණ නිවාස විසඳුම් ලබා දී ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ මූලික අරමුණින් මහනුවර මහයියාව නාගරික නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කොට ඇත. ඉතා අක්‍රමවත් ඉදිකිරීම් හේතුවෙන් සමාජීය, ආර්ථික හා සෞඛ්‍යමය ගැටලු මැද්දේ මහයියාව ජනාවාසයේ ජීවත් වන පවුල් 1220කට පමණ මේ යටතේ සිත සැලසෙනු ඇත. ඒ අනුව මහනුවර නගර සංවර්ධන වැඩසටහන හා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස මහල් නිවාස ඒකක 1220ක් අදියර 2ක් යටතේ ඉදිකිරීමට යෝජනා වී තිබේ. ඒ සඳහා අවශ්‍ය ඉඩම් ප්‍රමාණය නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීමටත් මෙම ව්‍යාපෘති යටතේ ඉදිකරනු ලබන නිවාසවල සින්නක්කර අයිතිය මුදල් අය කිරීමකින් තොරව ප්‍රතිලාභීන් වෙත ලබා දීමටත් නියමිතය. නව අංක තහඩු ක්‍රමයක් ලබන වසරේ සිට
රථවාහනවල සංසරණය පහසුවෙන් හඳුනාගත හැකි ආකාරයෙන් ලබන වසරේ සිට අධිතාක්ෂණයෙන් යුත් අංක දහඩුවක් හඳුන්වා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සැරසෙයි. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා සඳහන් කරන්නේ එය මේ වන විට පරීක්ෂණ මට්ටමේ පවතින බවත් ලබන වසර මැද භාගයේ වන විට මෙරට වාහන සඳහා එය හඳුන්වා දීමට අපේක්ෂා කරන බවත්ය. නව අංක දහඩුවේ අධිතාක්ෂණ සලකුණක් යොදන අතර එය ඉදිරියේදී ස්ථාපිත කෙරෙන ග්‍රාහක කුළුණු මගින් හඳුනා ගැනීමට හැකිවනු ඇති. ඒ සඳහා රේඩියෝ තරංග ක්ෂණ යොදා ගැනීමට නියමිතයි. එය වර්තමානයේ සන්නිවේදන කුළුණු මගින් ජංගම දුරකථන හඳුනා ගැනීමට සමාන ක්‍රමයක් බවටයි වාර්තා වන්නේ. මෙම නව අධිතාක්ෂණ අංක තහඩුව මගින් පොලිසියට රථවාහනවල සංසරණය පිළිබඳ මෙන්ම මෝටර් රථයේ ලියාපදිංචිය පිළිබඳ තොරතුරුද ලබා ගැනීමට හැකිවනු ඇති. වාහන අනතුරු මෙන්ම අපරාධවලට සම්බන්ධ වාහන පිළිබඳ තොරතුරු ලබා ගැනීමට නව ක්‍රමයෙන් පිටිවහලක් ලැබෙනු ඇති බවටයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. ලබන අඟහරුවාදා කළුතරට වතුර කැපෙන ලකුණු. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් දහවනදා පෑ නවයක කාලයක් කළුතර ප්‍රදේශ කිහිපයකට ජල සැපියුම අත්හිටවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව එදින උදෑසන 9 සිට සවස 6 දක්වා පයාගල, මග්ගොණ, බේරුවල, කළුආමෝදර, මොරගොල්ල, අලුත්ගම, දර්ගා නගරය හා බෙන්තුට යන ප්‍රදේශවල මෙම ජල කප්පාදුව සිදු කරනු ලබයි. එමෙන්ම සිදුවන අපහසුතාවය ගැන කනගාටුව පළ කරන ජාතික ජල සම්පාදන හා ජල අපවහන මණ්ඩලය ජලය අරපිරිමැස්මෙන් පරිපෝජනය කරන ලෙසද ඉල්ලීමක් කරයි. රටවටා සිදු වූ පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. ආචාර්ය පූජ්‍යපාද කොළොන්නාවේ කුසුමා භික්ෂුණීන් වහන්සේගේ 88 ජන්මදිනය නිමිත්තෙන් පැවැතූ ගුරු පහර පූජාව කැලණිය රාජමහා විහාරාධිපති පූජ්‍යපාද කොළුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ඊයේ සවස කැලණිය රාජමහා විහාරස්ථානයේදී පැවැත්වින අවදි වූ ප්‍රඥාව පළමු කලාපය හා මෙහි සස්න තේරවාදී භික්ෂුණී උපසම්පදාව යන ග්‍රන්ථ ද්විත්වයේද දොරට වැඩීම මෙහිදී සිදු විය. ඊට සමගාමීව තුන් සූත්‍ර සජ්ජායනාවක් හා කපෘක් පූජාවක්ද පැවැත්වින. අවිස්සාවෙල්ල මුණ්ඩිකන ආරණ්‍ය සේනසනය මගින් සංවිධානය කරනු ලැබූ අටමහා පින්කම්මාලාව සහ කඨින චීවර පුණ්‍යෝත්සවය ඓතිහාසික මහියංගන සැරජුන් අභ්‍යසදී පැවැත්වින. අවිස්සාවෙල්ල මුණ්ඩිකල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍යපාද මිල්ලාවේ මහින්ද සම්ජන් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ අස්කිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මහියංගන රාජමහා විහාරාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍යපාද උරුලැබත්තේ ධම්මරක්කිත නාහිමිපාණන් වහන්සේගේ ආශිර්වාදයෙන් පින්කම් මාලාව පැවැත්වින. හිඟුරක්කොට අධ්‍යාපන කලාපයට අයත් ගිරිතලේ සුචරිතෝදය අග්බෝධහම් පාසලේ දහම් අධ්‍යාපනය ලබන දරු දෙරයන් විසින් රචිත ග්‍රන්ථ 500ක් දොරට වැඩීමේ අවස්ථාව පසුගියතා සිදු විය. පූජ්‍යපාද වර්ධිවෙල්ල ධම්මාරාම ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මේ පැවැත්විය. දරුවන්ගේ ග්‍රන්ථ විහාරස්ථානයේ චෛත්‍යරාජන් වහන්සේ අභියස තැන්පත් කර අලංකාර බෝධි පූජා පින්කමක්ද ආශිර්වාද පතා සිදු කරනු ලැබිය. සඳ මතට යලිත් යන්න නාසා සූදානමින්. සඳ මතට මිනිසෙකු යැවීම සම්බන්ධයෙන් නාසා ආයතනයේ යලිත් අවධානය යොමු කර ඇතැයි වාර්තාවේ. ඇමරිකාවේ උපජනාධිපති මාර්ක් බෙන්ස් එහි නිල උත්සවයට සහභාගී වෙමින් මේ පිළිබඳව කියා සිටි බව විදෙස් වාර්තා සඳහන් කරයි. වසර ගණනාවකට පසු සඳ මතට මිනිසෙකු යැවීමේ ව්‍යාපෘතිය යලි ආරම්භ කරන බව සඳහන් කරමින් නාසා විද්‍යාඥයින් සතුට පළ කර තිබේ. ඔවුන් සඳහන් කළේ තව වසර දෙකකින් නාසා ආයතනයට මිනිසෙකු සඳ මතට යැවීමට හැකිවන බවයි. 1969 වර්ෂයේ ජූලි මාස 20 දින ඇමරිකානු ජාතික නීල් ආම්ස්ට්‍රෝන් සඳ මත පාතබා ඉතිහාසයට එක් වුණේ සමස්ත මානවයාට කීර්තියක් එක් කරමිනි. ඉන් අනතුරුව ඇමරිකාව සඳ මත ගවේෂණය අතහැර දමා අඟහරු සම්බන්ධයෙන් ගවේෂණ කිරීම ආරම්භ කළ අතර අනෙකුත් රටවල්ද සඳ මතට යාම සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් නොදැක්වූ බව වාර්තා වේ. නමුත් ඉන්දියාවේ ඉස්රෝ අභ්‍යවකාශ මධ්‍යස්ථානය පමණක් දිගින් දිගටම සඳ මත ගවේෂණ ඉදිරියට ගෙන යමින් සිටින බව ඉන්දියානු වාර්තා තහවුරු කරයි. ඒ අතර වාරයේ නාසා ආයතන
ආයතනය පවසන්නේ තමන් ඉදිරි වසර දෙක ඇතුළත යළිත් වරක් සාර්ථකව මිනිසෙකු සඳ මතට ගවේෂණය සඳහා යවන බවයි. NASA ආයතනය මෙවැනි විට අඟහරු මතට මිනිසෙකු යැවීමේ උත්සාහයක නිරත වන අතර ඊට මත්තෙන් සඳ මත නැවත තම බලය තහවුරු කරන බවද අවධාරණය කරයි. උත්සාහය අසාර්ථකයි. උතුරු කොරියාවට ඇත්තේ එකම විසඳුමයි. ඇමරිකානු ජනපති කියයි. උතුරු කොරියානු අරපුදයේ විසඳීම සඳහා වසර 25ක් තිස්සේ දරූ රාජ්‍යතාන්ත්‍රික උත්සාහයන් අසාර්ථක වී ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. මේ නිසා දැන් ඉතිරිව ඇත්තේ එක් විසඳුමක් පමණක් බව ට්විටර් පණිවිඩ මගින් සිය අදහස් පළ කරන ඇමරිකානු නායකයා කියා සිටී. කෙසේ වෙතත් එම විසඳුම කුමක්ද යන්න ඔහු හෙළි කර නොමැත. උතුරු කොරියාව සමග අත්සන් කළ ගිවිසුම්වල තීන්ත වියලීමට පෙරම ඔවුන් ඒවා උල්ලංඝනය කළ බවද ඇමරිකානු ජනාධිපතිවරයා චෝදනා කරයි. මේ නිසා ඔවුන් සමග තවදුරටත් සංවාදයක නිරතවීම පළ රහිත බව ජනාධිපති ට්‍රම්ප් අවධාරණය කරයි. උතුරු කොරියාවේ න්‍යෂ්ටික සහ මිසයිල අත්හදා බැලීම් නතර කිරීම සඳහා හමුදා බලය යෙදවීම ප්‍රතික්ෂේප නොකරන බව ට්‍රම්ප් මීට පෙර සඳහන් කර ඇත. එහිදී ඔහු තර්ජනය කළේ උතුරු කොරියාව මුළුමනින්ම විනාශ කරන බවටයි. ඒත් සමගින් අදට නියමිත සුසන්දේශ ප්‍රොත්ත විකාශය මෙතකින් නිමාවට පත්වනවා. අපි අලිත් හෙට හමුවෙමු. එතෙක් ඔබ සැමට සුභරාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.